ටවුන් එකේ විෂන් කෑකට ගියා නම් ඉවරයිනේ. විෂන් කෑ විශ්වාසනීය දැක්ම. පළාත් සභා මැතිවරණයේ කඩිනමින් පවත්වන ලෙස ඉල්ලීමක් සිදු කිරීමට ඒකබද විපක්ෂීය නියෝජනය කරන මන්ත්‍රීවරුන් අද පස්සරුවේ මැතිවරණ කොමිසමේ නිදහරින් මුණ ගැසුවා. ඉල්ලා සිටියන් පළාත් සභා මැතිවරණය වහාම පවත්වන්න කියලා. මැතිවරණ කොමිසම අපි කියපු කරුණු සියල්ලටම සවන් දීලා මැතිවරණය පැවැත්වීමේ ක්‍රියාමාර්ගයට එයා කැපවී සිටින බව. ඡන්ද නැති කරන්නේ ආණ්ඩුවනේ. ආණ්ඩුවට කැමති නැහැ ඡන්ද තියන්න. අපි හිතනවා නීතිමය වශයෙන් කොමිසමට ඡන්දය ලබා ගැනීමට ප්‍රතිපාදන තියනවා කියලා. ඡන්ද පැවැත්වීම පමණක් නෙවෙයි ජනතාවට ඡන්දය ලබා දීමටත් කොමිසමට යම්කිසි වක්කීමක් තියනවා කියන පදනමෙන් තමයි අද අපි හම්බුනේ. මෙතන තියෙන්නේ දේශපාලන අධිෂ්ඨානය පිළිබඳ ප්‍රශ්නයක්. කොමිෂන් සභාවට ඕනනම් මේ මැතිවරණ තියන්න පුළුවන්. ඒ කොමිෂන් සභාවට ඒ බලය තියෙනවා. ඒ නොතියන්නේ කොමිෂන් සභාව තීරණය කළා තියෙනවා නොතියන්නේ. එහෙම නැත්නම් නීතිමය ප්‍රශ්නයක් නැහැ. එම නිසා අපි කිව්වා කොමිෂන් සභාවක් තියෙන්නේ මැතිවරණ නොපැවැත්වීමට හේතු දැක්වීමට නෙමෙයි, උපරිම උත්සාහය දරන්න මැතිවරණ පැවැත්වීමට. මේ ටික තමයි අපි මැති කොමිෂන් සභාවට කිව්වේ. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්කමගේ මහතා සම්බන්ධයෙන් ඊයේ දිනේදී මන්ත්‍රී කුමාර වෙල්කම් මහතා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මතවිරින් මෙහිදී මන්ත්‍රීවරයාගෙන් විමසා සිටියා. උස වැඩිද? ඉහළ ඉන්නවා කියලා පොඩ්ඩක් මම හැමදාම ඉහළ තමයි ඉන්නේ. මහින්දානන්ද අලුත්කමගේ මගේ හොඳ මිත්‍රයෙක්. මගේ හොඳ මිත්‍රයෙක් එතුමා. අපි මේ සෑහෙන කාලයක් තිස්සේ එකට දේශපාලනය කරපු අය. ගෙවල් වල පොඩි පොඩි ප්‍රශ්න ඇති වෙනවනේ. ඒ ඇරෙනම අපේ මිත්‍රත්වය නැති වෙලා නැහැ. අර විජේකලා අමාත්‍යවරයෙකු ආවේගශීලීව මට කියුණා නේක කිලබුතුමාට තිය ආවේගයක් ආව නෑ. එහෙම ආවේගශීලී වුන් නැහැ. ගෙවල් අතර ප්‍රශ්න වෙනවනේ පොඩි පොඩි. අම්මලා තාත්තලා අයියලා මල්ලිලා ඒ වගේ පොඩි ගැටුමක්. ඒක එතනින් ඉවරයි. අපි දෙන්න දැන් මිත්‍රයෝ. තමයි දිවිල කියන ඉච්චර ලොකුවර දුන්නේ නැහැ. අර මේ අයියා කෙනෙක් කොහොමද මල්ලි කෙනෙකුට කියන්නේ? අන්නේ විදිහට තමයි ඒ දුන්නේ. කවුද මටද? ඉතින් කවුරු හරි වැඩිහිටියෙක් කිව්වොත් මං ඒක අහන මිනිහෙක්නේ. වැඩිහිටියෙක් කියන දෙයක් බෙල්ගම අහනවා.